මේ දිනවල අපේ අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය භාවිතය ගැන ලොකු කතාබහක් කෙරෙනවා. එතකොට අපි කාබනික පොහොර නිෂ්පාදනයේදී කාබනික පොහොර වගේම කාබනික දියර පොහොරත් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. පිස්ටොනික් එක, ඒ කියන්නේ මාළු නිස්සාරකය සාදා ගන්න හැටි බලමු. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒකෙදි ඉවත දමන මාළු, සක්කර සහ ජලය. එහෙම නැත්නම් අපිට මේකට ගව මූත්‍රා භාවිත කරන්න පුළුවන්. ප්‍රමාණ විදිහට ගත්තොත් මාළු, ඉවත දමන මාළු කොටස් එකක්, ඒ කියන්නේ කිලෝ එකක් ගත්තොත් අපි සක්කර කිලෝ එකක් ගන්නවා. ඊට පස්සේ ජලය ලීටරයක් අපි හෝ ගව මූත්‍රා ලීටරයක් අපිට භාවිත කරන්න පුළුවන්. ශාකයකට අවශ්‍ය පෝෂක සියලුම පෝෂක මේකේ අඩංගු වෙනවා. අනිත් එක තමයි පසේ ශුද්ධ ජීවීන් ඒගොල්ලන්ගේ එයාලට සුදුසු පරිසරයක් ගොඩ නැංවෙනවා. ශාකයේ එන පලිබෝධකයන් පලවා හැරීමක් අපිට මේ මාළු නිස්සාරකය අපේ ශේෂ්ත්‍රයට යෙදීමෙන් සිදු කරගන්න පුළුවන්. අපි මේක සාදා ගන්න ක්‍රමය ගත්තොත් ඉතාම සරලයි. මේකට අවශ්‍ය වෙනවා අපිට මේ සීල් කරන්න පුළුවන් බැරලයක්. මාළු නිස්සාරකය සකස් කිරීමේදී අපි අවශ්‍ය ප්‍රමාණ අනුපාත විදිහට ගත්තොත් මාළු කිලෝ එකක් ගත්තොත් සක්කර කිලෝ එකක් අවශ්‍ය වෙනවා. ජලය හෝ ගවමූත්‍ර ලීටරයක් අපිට අවශ්‍ය වෙනවා. මාළු අපිට අඹරලා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉස්සෙල්ලාම අපි බැරලේට මේ මාළු ටික දානවා. ඊට පස්සේ අපි අවශ්‍ය සක්කර ප්‍රමාණයෙන්, ඒ කියන්නේ මාළු කිලෝ එකක් ගත්තොත් අපි කිව්වා සක්කර කිලෝ එකක් අවශ්‍ය වෙනවා කියලා. ඒකෙන් අපි භාගයක්, ඒ කියන්නේ ග්‍රෑම් 500ක් අපි මේ මාළු බැරලේට දාලා ජලය ලීටරයක් දාලා හොඳට කලවම් කරනවා. ඒ කරලා අපි මේ බැරලේ හොඳට සීල් වෙන්න වහනවා දවස් 14ක්. එහෙම නැත්නම් දවස් 14ක් සිට දින 20ක් අපි මේක තැම්පත් කරලා තියෙනවා. ඒ දින 20න් පස්සේ අපේ ඉතුරු සක්කර ප්‍රමාණය, කියන්නේ අපි කිලෝ එකෙන් ග්‍රෑම් 500ක් ඉතුරු කරගත්තා. ඒ ප්‍රමාණය අපි දාලා නැවත හොඳට කලවම් කරනවා. කලවම් කරලා අපි ආයෙත් සීල් වෙන්න වහලා තවත් දින 20ක් එම ස්ථානයේම තියලා තියෙනවා. මාළු නිස්සාරකය සම්පූර්ණයෙන් අපිට සකස් කරගන්න දින 40ක් විතර යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ නිස්සාරකය පෙරලා ගන්න. එහිදී අපිට මේ ප්‍රමාණ වලින් අමුද්‍රව්‍ය ගත්තොත් අපිට නිස්සාරකය ලීටර් 1.5ක් ලබා ගන්න පුළුවන්. රෙදි කැබැල්ලක් භාවිත කරලා මෙම නිස්සාරකය අපි පෙරලා අරගෙන අඳුරු බෝතල් වල අපි මේක දානවා. අවුරුද්දක් විතර මේ නිස්සාරකය කල් තියා ගන්න පුළුවන්. දැන් අපි මේක භාවිත කරද්දී ශේෂ්ත්‍රයේදී තවාන් වලට භාවිත කරනවා නම් මෙම නිස්සාරකය මිලිලීටර් 30ක් වතුර ලීටර් 10ක දිය කරලා අපිට තවාන් වලට භාවිත කරන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ භෝග වලට භාවිත කරනවා නම් මිලිලීටර් 50ක් වතුර ලීටර් 10ක කලවම් කරලා අපිට භාවිත කරන්න පුළුවන්. මේකෙදි අපිට ඒ දවස් 40න් පස්සේ නොදිරු මාළු කොටස් තියෙනවා නම් අපිට පුළුවන් නැවත සක්කර දාලා නැවත පැසීමට තියලා අපිට නිස්සාරකය පෙරා ගන්න. අපේ පරිසරයේ යහපැවැත්ම උදෙසා කාබනික දියර පොහොර නිෂ්පාදනය අපිටම කළ හැකි අපූරු නිෂ්පාදනය වෙනවා.